भगवान शुभ दवसाक वासनावत दवसाक वेन के आदर प्रार्थना करवा दवस कथा करवा अपे जीवित अम्यम करदर काम कटलू निवा निराकरणी करगान इताम सार्थक मम मेधवसलाथदा बलमी सिटीन इताम सार्थक क्रमयाज्ञन मे तमय गृहस्थ अटशीले गृहस्थ दशशीले सह गृहस्थ अटशीले समाधान वेन्न पुलवांग अपिट निवसे दिम मेक बौद्ध अंट नाम विशेषाय नमुत वेनात्तागमक केनेकुटुना इताम पहसुयेन करन्न पुलवान देयक मे ඉතින් මේ සීලේ සමාදන් වීම අපහසුයි මේ සිල්පද කැඩේ කියලා මුදෙනෙක් හිතන නිසා අද ඔබට මේ අත්දැකීම මම කතා කරනවා මේ සීලේ මම සමාදන් වුණේ මීට දින තුනකට කලින් අපේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් අතින් මම සිල් ගත්තා මමත් මගේ අම්මත් ඉතින් අපි දෙදෙනාම මේ වෙනකොට මේ සීලේ රකිමින් සිටිනවා මේ අමාරු දෙයක් කියලා කෙනෙකුට හිතුනට මේ ඇත්තටම ඉතාමත් පහසු දෙයක් සහ අපිට ජීවිතේ වෙනස් පැත්තකට අපිව රැගෙන යන ඒ වගේම බොහෝ දේවල් බොහෝ ආනිසංස අපිට ලැබෙන බොහෝ ලාභ ප්‍රයෝජන අපිට ලැබෙන සීලයක්. ඉතින් මේ සීලය අපි පන්සිල් සමාදන් වීම කොහොමද කරනවා? ඒක නිසා පන්සිල් වල තියෙන පහත් ඇතුළත්ව තව තුනක් අපිට සමාදන් වෙන්න තියෙනවා. ඒ තුන ඔබ දන්නවා නැච්ච ගීත වාදිත. ඒ කියන්නේ නැටුම් ගැයුම් වැයුම් වලින් තොරව අපි මේ කාලේ ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. ඒ වගේම තමයි උස්සාසන භාවිතා කරන්නේ නැහැ. උස්සාසන සහ මහා ආසන භාවිතා කරන්නේ නැතුව අපි ඉන්නවා කියලා මේ කාලේ පුරුදු වෙනවා සමාදන් වෙනවා. මෙහිදී උස්සාසන කිව්වහම හුඟක් අය හිතන්නේ මේ පුටුවකවත් ඉඳ ගන්න හොඳ නැහැ කියලා. ඒක එහෙම නෙමෙයි. ඒක මම තේරුම් කරලා දෙන්න. ඒ වගේම තමයි විකාල භෝජනා වේරමණි සික්ඛාපදං සමාදියාමි කියන එක. මේ විකාලය කියලා කියන්නේ දවල් 12න් පසු ආහාර නොගැනීම. මෙන්න මේ සිල්පද තුන මේට අයිති වෙනවා. මේ සිල්පද තුන ටිකක් අමාරුයි කියලා පෙන්වුනට මේ සිල්පද තුන රැකීමෙන් ජීවිතේ බොහෝ දේවල් අපිට ලැබෙනවා. ප්‍රධානම දේ තමයි හුඟක් අය මහත් වෙලා ඉන්න කැමති නැහැ. හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කාන්තාව විදිහට බඩ එනවා, කොලෙස්ටරෝල් වැඩි, නිදිමත එනවා. ඒ වගේම තමයි මහත් වෙනවා, කොච්චර නොකා හිටියත් මහත් වෙනවා කියලා කියනවා. ඉතින් විවිධ ඩයට් ප්ලෑන් කරනවා. මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මෙන්න මේ සිල්පදයේ සමාදන් වෙලා රැක ගන්න පුළුවන් නම් දවස් 3ක් හරියට ඔබේ සියලු ප්‍රශ්න නිරාකරණය වේ. ඔබේ ශරීරයේ සහ රූපයේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපි ගත්තාම පන්සිල් පදවල තියෙනවා කාමීස මිච්ඡාචාරා කියන සිල්පදේ. ඉතින් මේ හුඟක් දෙනෙක් හුඟක් යම් යම් අර්ථකථනය වලට යොදා ගත්තා. මම හිතන්නේ වැරදි කාම සේවනය, අනියම් සම්බදතා ඇසුර, ඒ වගේම වෙනත් වෙනත් සමාජයේ පිළි නොගන්නා ලිංගික ක්‍රියාකාරකම් මේ ගණයට අයිති වෙනවා කියලා මම හිතනවා. හැබැයි අපි යට සීලයේදී අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියලා සිල්පදයක් සමාදන් වෙනවා. බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා. ඉතින් විවාහක බිරිඳක් නම් අනිවාර්යෙන් ස්වාමියාගෙන් අවසරය ගත යුතුමයි. මේට ස්වාමියා දුකෙන් හිටියොත් සහයපා කිව්වොත් මේ සීලය සමාදන් වෙන්න බෑ. මගේ ස්වාමියා මං විශ්වාස කරන විදිහට මට හමු වුණ මිහි පිට දෙවියෙක් කියලා මං හිතනවා. ඉතින් ස්වාමියා මට අවසර දුන්නා කැමති කාලයක් ඉන්න පුළුවන් කියලා. ඒතර මං එහෙම ලොකු කාලයක් නම් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ දවස්වල මේ සිල්පදේ රැකීමෙන් ජීවත් වෙනවා. මේ ටිකක් අපහසු වුණත් මේ සිල්පදේ රැකීමෙන් බ්‍රහ්මීක්ෂේ ජීවත් වීමේ උත්සාහය. රහතන් වහන්සේ නමක් ජීවත් වුණේ කොහොමද? ඒ රහතන් වහන්සේ අනුගමනය කරමින් ජීවත් වෙන තමයි අපි මේ කාලේ උත්සාහ කරන්නේ. ඉතින් මේ සිල්පද පහ අපි සාමාන්‍ය ජීවිතයේදී රකින්න පහ. අපි දන්නවා සතෙක් මරන්නේ නැහැ අපි ලේසියෙන්. නමුත් පුංචි පුංචි සත්තු අපි මැරෙනවා නිකම්ම. ඉතින් ඒක පාපයක් වෙයි කියලා මං හිතන්නේ සතෙක් මැරීම සඳහා කරුණු කීපයක් එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි හොරකමක් කරන්නේ නැහැ. දන දන අන් සතු දෙයක් හොරකම් කරන්නේ නැහැ. ඉතින් කාමීස මිච්ඡාචාර වැරදි කාම සේවනය නොකරන කෙනෙකුට නම් ඉතාම පහසුවේ මේ රකින්න. බොරු කීම තමයි හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නේ, විශේෂයෙන් කාන්තාවන්ට. ඔබට මට සියලු දෙනා මේට අයත් වෙනවා. බොරු කීම ඔය කොච්චර අනිත් සිල්පද සමාදන් වුණත් බොරු කියන්නේ නැතුව ඉන්න බෑනේ කියලා හිතේ ලෝකයේ සියලුම දෙනාම පුංචිව බොරුවක් කියනවා. නමුත් මේ බොරුවටත් කරුණු තුනක් එකතු වෙන්න ඕනේ කියන්නේ මේ අනිවාර්යෙන් අසත්‍යයක් බව දැනගන්න ඕනේ. මේ අසත්‍ය පැවසීමෙන් වෙනත් පුද්ගලෙක් හෝ සමාජයක් හෝ එමෙ නැත්තම් වෙනත් පිරිසක් මුලාවට පත් කර වෙනවා හෝ රැවටීමකට ලක් කරනවා කියන චේතනාව අපි තුල තියෙන්න ඕනේ සහ මේ දෙක දැනගෙන උසාවක් පැවසීම කියන කරුණු එකතු වෙන්න ඕනේ. මේ බොරු කීම සම්බන්ධයෙන් ඉතින් එකපාරටම අපි කටට ආවට යම් යම් දේවල් කියනවා. ඉතින් ඒවා බොරු ගණයට අයත් වෙන්නේ. යම් යම් සම්‍යක් ප්‍රයෝග අපි භාවිතා කරනවා. ඒවා මේ බොරු කීමේ සිල්පදයට අයිති වෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ මට කියලා තිනවා. ඉතින්
तमागे हो अन्नागे यहापत वेनुवेनुत बोरुवक नोकिया इन्न मे दवस्वल मम उत्साह करनवा ए निसा वेड टिकक अडुवेन करनवा मोकद समहर वेलावट मम दन्नवा मम मार्गफलयक तियेन केनकुट एक कियन्ने नैह नैह दैन किसी प्रश्नयक नैह ओहोम इन्न यन सतुटिन यन एहेम तमयि कियन्ने इतिन एक मट कियन्नत हितट एकगव बेरि निसा मम मे दवस्वल चुट्टक वेड अडुवे पोयेन पस्से तमयि आय वेड करन्ने इतिन ए निसायि मम वेडिय पेन्न नैत्ते नमुत अपिट मे शिल्पदटिके वगेम सुरामेरे मत्पेन होम द्रव्य भावितयेन वेलकिला इन्न पुलुवन ईट अमतरव नच्च गीतवादित विसूक दर्शन माला गंध विलेपन मेन्न मे शिल्पदे अपिट समाधान वीम टिकक अपहसु बवक दैने कांतावंट मोकद अपि क्रीम गानवा लिप्स्टिक गानवा दैन अद मगे मुने उनत किसिम देयक नै नमुत मम विश्वास करना ओबट मगे रूपेट वडा माव तमयि वटिन्ने कियन एक मम हितनवा मम देन करुणु मम देन दैनुम मम कथा करन विधिय ऐरेन्न ओबट मगे रूपे विशेषत्वयक एति कियला मम हितन्ने नै इति ए वगे यम तैनकट गिहिल्ला नमक हदागत्तोत रूपे अदाल वेन्ने नै अपिट ओणम तैनकट अपि मे उपदुन रूपे अपि मे रूपेन तृप्तिमत् नोवन निसा तमयि अपि मे නොයේ කාලේපන තවරමින් අපේ යම් යම් අඩුපාඩු වහගන්න නිතර උත්සාහ කරන්නේ. ඉතින් මේ අඩුපාඩු වහගන්න උත්සාහ කරාට අපි ඇත්තටම සැබෑම පුද්ගලයා කොයිම මොහොතක හරි අපිට එළියට දක්වන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. අපිට යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව අපි ලද දායාදයක් විදිහට සලකගෙන මේ සිල්පදයේ සමාදන් වෙන්න පුළුවන්. කොණ්ඩේ ඩයි කරන්න බෑ, ලිප්ස්ටික් ගන්න බෑ, මේකප් කරන්න බෑ, හිබැම හදන්න බෑ, කොණ්ඩේ කපන්න, කලර් කරන්න මේවා කරන්න බෑ. ඒ වගේම තමයි පාට කරන්න බෑ, සෙන්ට් වර්ග විලෝන් වර්ග භාවිතා කරන්න බෑ, ක්‍රීම් ගන්න බෑ. මේ සිල්පදයේ සමාදන් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි විසිතුරු සැඩසිරි කොණ්ඩ කටු මල් මල් ගැවසීම, විසිතුරු ආභරණ පැළඳීම, විසිතුරු ඇඳුම් පැළඳීම වීම නොකර මේ සිල්පදේ ඉතාමත් හොඳට සමාදන් වෙන්න පුළුවන් උත්සාහ කරොත්. ඒ වගේම තමයි උච්චාසයන මහාසයන කියලා සිල්පදයක් තියෙනවා. ඉතින් හුඟක් අය හිතනවා පුටුවකවත් ඉඳ ගන්න හොඳ නැහැනේ මේ සිල්පදේ ආරක්ෂා වෙන්න නම් කියලා. මේ සිල්පදේ කැඩේ කියලා බයට. ඇත්තට මේක එහෙම නෙමෙයි. මහා සයනේ ඉතාම සුඛෝපභෝගී පුළුන් වලින් සකස් කර පුළුන් කොට්ට, ඒ වගේම ස්ප්‍රින් මෙට්ට, මේ වගේ මහා සුඛෝපභෝගී ආසන තමයි භාවිතා කරන්න හොඳ නැත්තේ. මේ කුෂන් කුට්ටු, කවිච්චි, ඒ වගේ දේවල්, සෝෆා, මේවා තමයි භාවිතා කරන්න හොඳ නැත්තේ. නමුත් අපිට සාමාන්‍ය ලී පුටුවක, ප්ලාස්ටික් පුටුවක ඉඳ ගැනීම අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මෙහිදී විකාල භෝජනා වේර මනී සික්කාපදන් සමාදියාමි කියලා සිල්පදයක් සමාදන් වෙනවා. හුඟ දෙනෙක් හිතන්නේ හපල කන කෑම කන්න හොඳ නෑ කියලා. ඔව්, ඒකත් එක අතකින් හරි. නමුත් විකාලයේ ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ ඉර අවරට ගිහම දවල් 12න් පස්සේ ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. හපන දේවල් සපා කන ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. නමුත් ඔබට තේ, කෝපි, බෙලිමල්, රණවරා වගේ දේවල්, ඒ වගේම ග්‍රීන් ටී වගේ දේවල්, පළතුරු යුෂ, පෙරලා කැබලි සහිතව නොවේ පෙරලා පානය කරන්න පුළුවන්. නමුත් හුඟ දෙනෙක් ඒ වැරදියට වටහා ගන්නවා. මම දන්නවා සිය සමාදන් වෙන දවසෙත් කිරි භාවිතා කරනවා, කැඳ වර්ග භාවිතා කරනවා. නමුත් මේවා ආහාර ගණයට වැටෙන නිසා එතරම් සුදුසු නෑ කියලා මම හිතනවා. කාන්තාවකට වටිනාම සිල්පදේ මෙන්න මේක කියලා මම හිතනවා. මොකද අපි ඉඳගෙන ඉද්දි දැන් මගේ වුණත් මම වැඩි වැඩ කරන කෙනෙක් නෙවෙයි, වැඩි වාඩි වෙලා ඉන්නේ. ඉතින් හුඟක් දුරට අපි මහත් වෙනවා, අපේ බඩවල් එනවා ඉස්සරහට, ශරීරය යම් යම් ස්ථාන මහත් වෙන්න ගන්නවා. මේ දේ තැම්පත් වෙලා අපේ මේ මූණ දෙපැත්ත ගොඩක් පිරිලා ගතියක් තියෙනවා, මේ නිකට ඩබල් චින් එනවා. මේ ඔක්කොම කොම දේවල්ට එකම උත්තරේ මෙන්න මෙතන තියෙනවා. දවල් 12ට ආහාර නැවැත්වුවම අපිට පුළුවන් රාත්‍රිය සහ දහවල් කාලෙනුත් වැඩි ප්‍රමාණයක් මේ සිල්පදේ රකිමින් ජීවත් වෙන්න. පසුවදා උදෑසන වෙනකල් ආහාර, දැන් මේ දවස්වල නම් මම එකම එක ආහාර වේලක් තමයි ගන්නෙ. ඉතින් හුඟක් බර අඩු වුණා මේ දවස් තුනට, හුඟක් බර අඩු වුණා. ලොකු වෙනසක් තියෙනවා ශරීරයේ, පුදුම සැහැල්ලුයි. ඉතින් අපිට මේක අර ඩයට් ප්ලෑන් කර කර නොයෙක් ඩයට් ප්ලෑන් අත් හදා බලමින් කරන එකේ සිල්පදයක් විදිහට සමාදන් වුණොත් වාසි, බොහෝ වාසි තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිල්පදයේ සමාදන් වෙලා ඉන්න පුළුවන් නම් කරදර ගොඩ අඩු වෙනවා කියලා මම ඔබට පැහැදිලිවම් කියනවා. මට ඒ දේ පහුගිය කාලේ මට කේතු අපල ලැබලා තිබුණා.
ඉතින් පහුගිය කාලේ ඇත්තටම ප්‍රශ්න ටිකක් තිබුණා. මොකද මම වැඩි වශයෙන් පින්දහම් කරා. ඒ පින්දහම් වැඩි වශයෙන් කරන්න කරන්න කරදර වැඩි. ඉතින් හුඟක් අය පින් කරන එක නවත්තන්නෙත් ඔන්න ඔය නිසා. ඇත්තටම කවුරුත් පින්දහම් කරද්දි වැඩිපුර පින් කරද්දි වැඩිපුර දාන දෙද්දි වැඩිපුර පන්සල් යද්දි කරදර වැඩි නම් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න ඔබේ කුසලය සාර්ථකයි. මොකද ඔබ කරගෙන ආව කර්ම ශක්තිය යම් යම් කර්ම ඉක්මනින් ක්ෂය වෙන්න ඉක්මනින් ගෙවලා ඉවර වෙන්න එක පිට එක කරදර එනවා. ඉතින් ඒ නිසා කුසලයේ සාර්ථකයි ඔබ පින් කරද්දි කරදර වෙනව නෑ. ඉතින් මටත් එහෙම කරදර ආවා. මේකට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් මෙතඩ් අත් හදා බැලුවා වැඩක් උනේ නැහැ සමහර ඒවා. ඒ වගේම මම ඉගෙන ගත්ත ජ්‍යොතිෂය මෙතෙන්දි පිහිට වුණෙත් නැහැ. ඉතින් මම ඉපදුන ආගම තමයි මට මේ වෙනුවෙන් පිහිට වුණේ. මම මේ සිල්පදාට පණ වගේ රැකගෙන මේ කාලේ ජීවත් වෙනවා. ඉතින් සමහර විට මාසයක් එක දිගට ඉන්නට පුළුවන් වේවි. සමහර විට ඒ අතරදි මේ ශිල්පවාරණය කරන්නට අවස්ථාවක් ආවොත් ඒ කරන්නවා. එහෙම නැත්නම් මාසයක් ඉන්නවා කියන අදහසින් ඉන්නවා. මගේ අම්මත් මේ වෙනකොට සිල් සමාදන් වෙලා තියෙනවා. එනම් ජීවිත කාලේ පුරාම මේ සිල්ය ආරක්ෂා කරගෙන දස සිල් වලටත් යන්න තමයි බලාපොරොත්තු. එකක් සතුටු වෙනවා. ඒ වගේම තමයි මේ සිල්පද රකිද්දී බොහෝ අයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකක් තමයි සීලේ කැඩුනද කියන ප්‍රශ්නේ. මගේ සීලේ කැඩුනද කියන එක. කැඩුනද කියන එක හිතන්නත් ඇත්තටම අපි සිහියෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා සීලයක් කැඩුනා නම් නැවත ඉතින් සීලය අලුත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කීවට ඉතින් මම නම් කොහොමත් සිල් තමයි කියලා හිතන්න පුළුවන්. ඔව් මං සතු මරන්නේ කොහොමත් බොරු කියන්නේ නැහැ. අනුන්ගේ දේවල් ගන්නේ නැහැ. කාමසේවනයක් වැරදි කාමසේවනය දෙන්නේ නැහැ. මත්පැන් කොහොමත් නැහැ. එතකොට මං නැටුම් ගෑන් කොහොමත් ප්‍රිය කරන්නේ. ඔහොම කියලා හිතන්න පුළුවන්. හිතුවට මේ සමාදන් වීමේදී තමයි අපිට මේ සීලය ආරක්ෂා වෙන්නේ. සීලය සුරක්ෂිත කරන්නේ. රත්තරන් බඩුවක් තියෙන්න පුළුවන්. ඔහේ දාලා තියෙන්න පුළුවන්. කවුරුත් ගන්නේ නැහැ කියලා. හැබැයි පුංචි බොක්ස් එකකට දාලා තිබුණාම අපි දන්නවා මේක ආරක්ෂා වෙනවා කියලා. අපි එතකොට අර හැම තැන මතක ගා බලන එක වෙනුවට අපි කරන්නේ අර පුංචි පෙට්ටියේ මේ තියෙනවද කියලා නිතර බලන එක. ඉතින් ඒ වගේ තමයි මේ සීලයක් අපිට අපි කියනවා කටින් කිව්වා වුණාට මම කොහොමද සීල් ගත්තා වගේ ඉන්නේ කියලා. මේ සීලය ස්වාමින්වහන්සේ නමක් අතින් උපසම්පදා ස්වාමින්වහන්සේ නමක් අතින් සමාදන් වුණාම අපි දන්නවා අපි යම් කිසි නියමයකට යටත් වුණා කියලා. ඇත්තටම බුදුදහමේ නීති නැහැ. නමුත් විනය නීතියකට අපි යට වුණා කියලා අපිට දැනෙනවා. එතකොට අපි පවක් කරද්දී පොඩි බය ගතියක් එනවා. ඒ නිසා මේ සීලය සමාදන් වෙලා සිටිනවා. මේකේ තියෙන වාසිය තමයි ඉතාමත් වාසි රාශියක් මෙහිදී සිද්ධ වෙනවා. මම අත්හදා බැලීමෙන්ම දන්න දෙයක් තමයි ඇත්තටම මම මේ සීලය සමාදන් වෙලා ඉන්න නිසා මට උස්සනින් කතා කරන්න අපහසුයි, විසුරු කරන්න උසුළු විසුරු කරන්න අමාරුයි, බොරු කියන්න බෑ, කෑ ගහන්න බෑ. මෙහෙම වෙද්දී කවුද පාලනය වෙන්නේ? තමන්මයි පාලනය වෙන්නේ. අපේ ගෙදර මේ දවස්වල හරි සාමකාමී. හේතුව තමයි කෑ ගහලා තියෙන්නේ මම. එතකොට වැඩිපුර කතා කරලා තියෙන්නේ මම, වැඩිපුර රණ්ඩු කරලා තියෙන්නේ මම. එතකොට අනිත් අය ඒවට රුකුල් දෙන්නේ නැති, සමහර වෙලාවට ඒවට අදහස් හොමාරු කරගන්නේ නැති. හැබැයි ෆස්ට් පටන් අරන් තියෙන්නේ මම. ඒක මම මේ දවස් ටිකේ හොඳට අවබෝධ කරගත්ත දෙයක්. ඉතින් ඒක නිසා තමන්ට තමන් පාලනය වෙන්න පුළුවන්, තමන්ගේ තරහ පාලනය කරන්න පුළුවන්. මෙහෙම හිටියට අපිට තරහ යනවනේ. ඉතින් තරහ යන අවස්ථාවක් පාලනය කරන්න මේක හොඳම අවස්ථාවක්. ඒ වගේම තමයි දරුවන් දෙමාපියන් අතර සමහර වෙලාවට ගෞරවේ නැති වෙලා ගිය අවස්ථා තියෙනවා. අපි අම්මලාට තාත්තලාට එච්චර ගෞරවයක් නැති අවස්ථා තියෙනවා. මගේ අම්මට උනත් ලොකුවට සලකන්න මට අවස්ථාවක් නැහැ අවිවේකී බව නිසා. නමුත් දැන් මෙහිදී මම අම්මට මගේ අද්දකින්ම හදපු කෑම ටික දෙනවා, සලකනවා. ඉතින් එහිදිත් ලොකු දෙයක් සිද්ධ වෙනවා. අපි අතර වෙනදා නැති ගරුත්වයක් ඇති වෙනවා. ඉතින් ස්වාමියාට සලකනවා වෙනදාට වඩා උපරිමෙන්. මොකද මේ සීලය සමාදන් වෙලා එක සිල්පදය එක කරුණක් නැති වෙන නිසා අපි අනිත් සෑම අතින්ම ස්වාමියාට සලකන්න ඕනේ. එක අපේ යුතුකම් ටික අපි සියල්ල ලිස්ට් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා වෙනදාට වැඩිය ආදරෙන් හොඳින් කරුණාවෙන් සලකන්නත් මට අවස්ථාව තියෙනවා. ඉතින් ස්වාමියත් බොහොම කැමැත්තෙන් මේ දවස්වල ඉන්නවා වෙනදාට වැඩිය සලකන නිසා. ඉතින් මං හිතන්නේ පවුල ඇතුලේ පුංචි අසමගියක් හරි තිබුණා නම් මෙන්න මේ අසමගියක් දුරු වෙනවා මේ තුලින්. ඒ වගේම තමයි එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙනවා. දැන් ස්වාමියාට උනත් මට දෙයක් කියද්දි දෙපාරක් එයා හිතන බවක් මට දැන් මේ දවස්වල දැනෙනවා. ඉතින් ඒක කියන්නේ ඕක කියලා වැඩක් නැහැ. එහෙම කියලා ඉන්න අවස්ථා තියෙනවා. එතකොට අපි සියල්ලෝම යම් මට්ටමකට පාලනය වෙමින් පවතිනවා. දරුවොත් එහෙමයි, අර ඉස්සර වගේ හැමදේම කියාගෙන එහෙම එන ගතියට වඩා ටිකක් අපි
පාලනීය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දරුවන්ට හොඳ අවස්ථාවක් තියෙනවා අපිට සලකන්න. ඉතින් ඒ තුලින් මේගොල්ලත් යම් පිනක් රැස් කරගන්නවා. ඒ වගේම තමයි අපි හුඟක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්න අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න අපි කැමතියි. Facebook වල ෂෙයා කරගන්නවා. ඒ වගේම අපට ගෙවල්වත් එක්ක කියනවා, නෑදෑයොත් එක්ක කියනවා. අපි හිතනවා මෙහෙම කියද්දී මේ ප්‍රශ්නේ निराකරණය වෙයි කියලා. හැබැයි කවදාකවත් මේක මෙහෙම වෙන්නේ නැහැ. මෙහෙම කියද්දී එහා පැත්තෙනුත් අපට උත්තරයක් එනවා. අනිත් කෙනාගෙනුත් තව උත්තරයක් එනවා. අනිත් කෙනත් කියනවා මට මෙන්න මෙහෙම දෙයක් ඇහුණා. අපි හන මොකද්ද ඇහුනේ? මොකද්ද එතන තියෙන්නේ? මේ වගේ අපි ප්‍රශ්නය පුළුල් වපසරියකට අරන් යනවා. ප්‍රශ්නේ ව්‍යාප්ත කරගන්නවා. හැබැයි මේ වගේ අවස්ථාවක ඉන්නකොට ප්‍රශ්නේ තනියෙන් දරා ගන්න අපි උරු වෙනවා. ටිකක් බාහිර සමාජයෙන් ඈත් වෙලා අපි නිවසේ ඉඳිද්දී ප්‍රශ්නය තනිව දරා ගන්න අපි ටිකක් සූදානම් වෙනවා. මෙම් සූදානම් වෙද්දී ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද කියලා බැලුවොත් ප්‍රශ්නයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ අපි මේක එක එක්කනත් එක්ක කතා කරන්න ගිහිලා එක එක්කනාගේ අදහස් අරගෙන, මොකද ප්‍රශ්නේ තමාගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි. ඒ නිසා අපිට ප්‍රශ්නයකදී ලැබෙන්නේ දාර්ශනික පිළිතුරු. අයියෝ ඔයා ඕක කරන්න නෙවෙයි තිබුණේ, මෙහෙම වෙන්න තිබුණේ, ටිකක් ඉවසන්න තිබුණා, මගෙන් ඇහුවනම් මම කියනවා අපරාධේ, මේ වගේ උත්තර තමයි අපිට ලැබෙන්නේ. හැබැයි අපේ නියම ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවද කියලා බැලුවොත් එහෙම දෙයක් තියෙන්නේ නැහැ. අපි කරලා තියෙන ප්‍රශ්නේ තවත් පුළුල් කරගන්න එක මේක මට සිද්ධ වුණ නිසා මම බාහිර සමාජයෙන් දැන් ටිකක් ඈත් වෙලා මේ දින කීපය ඉන්නවා. ඒ නිසා හුඟක් වෙලාවට ප්‍රශ්නේ කොහෙ ගියාද නැති තරමට අඩු වෙනවා. මොකද අපිට විරුද්ධවාදීකම් කරන, අපිට සතුරුකම් කරන පුද්ගලයෝ ලෝකයේ ඕන තරම් ඉන්න පුළුවන්, බිහි වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය තුල නම් මට ඇත්තටම හතුරු බිහි වෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. මම ඒක බොහොම ආදරෙන් බොහොම සතුටින් කියනවා. 24 මේ සීලය රැක්කහම හිතට දැනෙන සහනය පුදුම සැනසීමක්. අපේ අනවශ්‍ය මතක, අනවශ්‍ය මෙමරිස් ඔළුවෙන් ඩිලීට් වෙලා මේ බ්‍රේන් එකෙන් ඩිලීට් වෙලා යනවා දැනෙනවා. පුදුම සහනයක් හිතට දැනෙනවා. අපි කොච්චර කුණු කන්දල් මේ ඔළුව තුල පුරවගෙන ඉන්නවද? මේ බ්‍රේන් එකේ තියෙන පොඩි කැපැසිටි එකක්, මේ කැපැසිටි එකට දරන්න බැරි තරම් අපි පුරව ගන්නවා දේවල්. එහෙම පුරව ගත්තාම අපිට සිද්ධ වෙනවා මේ බ්‍රේන් එකේ තියෙන කැපැසිටි එක වැඩි වෙලා මේක දරා ගන්න බැරි වුණාම අර ෆෝන් එකක මෙමරි ෆුල් වුණාම ටච් වෙන්නේ නැහැ වගේ අපිත් වැඩ කරගන්න බැහැ. දවසේ වැඩ කටයුතු අපි අසාර්ථක වෙනවා. එහෙම වෙනවා. නමුත් මේ සීලයත් එක්ක හරි ලේසියෙන් පුළුවන් අපිට අපේව පාලනය කරගෙන ජීවත් වෙන්න. ඒ වගේම තමයි හුඟක් අය ගෘහස්ත සීලයට බය, ගෙදර වැඩ කරන්න බැරි වේද කියලා. ඇත්තටම වෙනදට වැඩිය වැඩ කරන්න පුළුවන් සහ වෙනදට ඒ යුතුකම් සියල්ලම ඉටු කරන්න ඕනේ. මොකද එහෙම යුතුකම් ඉටු නොකරොත් එහෙම අපිට පාපයක් සිද්ධ වෙනවා. අපේ සීලය නිසා තව කෙනෙක් බඩගින්න ඉන්න බෑ. අපේ සීලය නිසා තව කෙනෙක් අපහසුතාවයට පත් වෙන්න බෑ. අපි නැටුම් ගෙයුම් භාවිතා නොකරට කමක් නැහැ. හැබැයි ගෙදර අය සින්දුවක් ඇහුවා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ එතන ඇලින් නැතුව ඉන්නවා නම් එච්චරයි. මේ සීලය පැය 24ක් ඔබ රකින්න, අඩුම තනමින් පැය 24ක් රකින්න. හුඟක් ඔය සිල් ගන්න අම්මලා හවස 3 වෙද්දි ගෙදර එනවා. ගෙදර එල්ලා අය රැට කනවා. ඉතින් එහෙම නෙවෙයි, පැය 24ක් මේ ආරක්ෂා කරගෙන පසුවදා උදේ ඔබට පුළුවන් සිල් පවාරණය කරලා පන්සිල් සමාදන් වෙලා සත්‍යක්‍රියාවක් කරන්න බුදුමැදුර, ඔබේ බුදුමැදුර ළඟ. මම මෙන්න මේ සිල්පද අට රකිමින් පැය 24ක් ගත කරා. ඊයේ සමාදන් වුණ මම හිතින් දැනුවත්ව මේ සිල්පද අට කැඩුවේ නැහැ. මම මේ පනසේ රැකගෙන හිටියා මෙහි සත්‍යානුභවයෙන්. මේ සත්‍යයක් නම් මගේ මෙන්න මේ ප්‍රාර්ථනෙ ඉෂ්ට වෙන්න, එහෙම නැත්තම් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න, මට තියෙන මේ කරදරේ නැති වෙන්න, මට සාමකාමී පරිසරයක් සකස් කරලා දෙන්න, මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න කියලා ඔබ සත්‍යක්‍රියාවක් කරොත් ඇත්තටම එහි ප්‍රතිඵල වෙනත් ඔය ක්‍රමවලටත් වඩා උතුම් කියන එක මම හිතනවා. මේක අනුසස් කතා කරොත් එහෙම ඇත්තටම මේ දිව්‍ය ලෝක යන තරම් පිනක්. ඒ වගේම තමයි මේ වැඩි දියුණු කරගත්තු සුගතිගාමීව නිවන් මාර්ගේ පවා අවබෝධ කරගන්න හොඳ මාවතක් විවෘත වෙනවා. මෙලොව පරලොව දෙකේදීම හොඳ දියුණුවක් ලබන්න, අධ්‍යාත්මිකව ලෞකිකව දියුණුවක් ලබන්න මේ සීලය විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. දානීය සීලේ භාවනාව කියන මේ පාරමිතා තුන අතර මම දානීය කියන දෙයට උප්පරිම තැනක් දුන්න කෙනෙක්. හැබැයි දානීය අපිට කරන්න පුළුවන් ඕනෑ තරම් පිරිස එකතු කරගෙන. සීලය කරන්න අමාරුයි ඕන තරම් පිරිසක් එකතු කරගෙන. ඉතාම සමීප කීප දෙනෙක් තමයි මේ සීලයට හවුල් වෙන්නේ, මගේ මේ සීලයට හවුල් වෙන්නේ මගේ ගෙදර අපි 5-6 දෙනා විතරයි.
හැබැයි භාවනාව කියන දෙයට යද්දී මේකට කවුරුත් හවුල් වෙන්නේ නැහැ. මේකට හවුල් වෙන්නේ තමන් විතරයි. තමන්ගේ මනස පාලනය කරගන්න නම් දානය ඔබ කරලා තියෙන්න ඕනේ. සීලය ඔබ කරලා තියෙන්න ඕනේ. භාවනාවට එතනින් පස්සේ ගියාම ඔබට පුදුම ප්‍රතිඵල අත්විඳින්න ලැබේ. ඉතින් මම මේක කිව්වට ඔබ අත්හදා බලන්න. දව ඔබට ඕනෑ තරම් මේ සමාජ මාධ්‍යවල දකින්න පුළුවන් කොහොමද මේ සිල්පද සිල් සමාදන් වෙන්නේ කොහොමද මේවා රකින්නේ කියලා මම ඉතාම කෙටියෙන් කිව්වේ ඔය කියන තරම් මේ අමාරු දෙයක් නෙවෙයි සිල්පදයක් කැඩෙන්න කරුණු කීපයක් එකතු වෙන්න ඕනේ එකතු වීමෙන් පමණමයි සිල්පදයක් කැඩෙන්නේ ඉතින් බ්‍රහ්මචාරීව ජීවත් වීම කියන්නේ පුදුම සැනසීම ඉතින් ඒක අත්විඳලා බලන්න ඒ වගේම තමයි විකාලේ භෝජන වැළඳීමෙන් වැළකීලා ඉන්න ඒ ගතට පුදුම සැනසීමක් ඉතින් හිතට පුදුම සැනසීමක් දැනෙනවා ඔය ගීත වගේ දේවල් අසන්නට පෙළඹෙන්නේ නැතුව බණ භාවනා විතරක් අසීමෙන් අසමින් සිටීමෙන් හිතට සහනයක් ලැබෙනවා කායික මානසික සුවය ලැබෙනවා ඒ වගේම තමයි කය වචනය සිත සංවර වෙනවා මේ සංවර වීමත් එක්ක ඔබට පුළුවන් ඔබට සත්‍යක්‍රියාවක් කරන්න ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා කරදර අඩු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා කරලා බලන්න ඉතින් ගිහින් ඉන්න සුබ දවසක් රැඳී සිටියට